පොදු අපේක්ෂකයෙක් හැටියට පළමුවෙන්ද ලැබු මට කියන්න පුළුවන් දෙයක් තමයි මෙතනදී පොදු අපේක්ෂකයා හැටියට ඉදිරිපත් වෙන එකත් එල්ලුම් ගහට යනවා වගේ වැඩක් ජීවිතය මරණය අතර සටනක් හැමදේම නැති වෙන්නත් පුළුවන් ඉන්නකොට වටේ ඔක්කොම පිරිවර ඉන්නෝ වැඩේ වැරදුනාම කවුරුත් නැහැ හිරබත් කනකොට තනියම කන්න වෙන්නේ ඒකන්දයි අභියෝගේ බාර ගන්න පොදු අපේක්ෂකයාට මම මතක් කරනවා මේ රටේ තියෙන දේශපාලන සංස්කෘතිය සහ දේශපාලනඥයෙකුගේ මානසිකත්වය නිසා ඒක නැවත නැවත සිද්ධ වෙන්න පුළුවන් කියන එකත් මතක් කරලා දෙන්න කැමති අනිත් එක තමයි පොදු අපේක්ෂකයේ තෝරනවා නම් අපේ පක්ෂයේ ප්‍රතිපත්තිය අපට විශ්වාසයක් තියෙන්න ඕනේ පුද්ගලයාගේ මෙතන ඔක්කොම එකතු වෙලා හරි වැරදි පුද්ගලයා තේරුවොත් අපේ පක්ෂය එතනට එන්නේ නැහැ අනිවාර්යයෙන් මේ පුද්ගලයාගේ ඉතිහාසය පුද්ගලයාගේ හැකියාව පුද්ගලයාගේ මානසිකත්වය පුද්ගලයා චරිතයක් හැටියට ඔප්පු කරලා තියෙනවද ඔහු රට වෙනුවෙන් කැප වෙන පුද්ගලයෙක් කියලා රටට වැඩ කරන්න ලෑස්තියි කියලා අපට ඒක ඔප්පු වෙන්න ඕනේ අපට ඒ සාක්ෂි වලින් අපේ හෘද සාක්ෂියට ඔප්පු වුණත් පමණයි අපට පුළුවන් පොදු අපේක්ෂකයෙක් වටා එකතු වෙන්න ඒක තමයි අපේ පක්ෂයේ ප්‍රතිපත්තිය මෙතෙන්දී මම ටිකක් වෙලා සෝවිතා හමුදුරුවෝ කතා කරපු දේ අහන් හිටියා විපක්ෂ නායකයා කතා කරපු දේ අහගෙන හිටියා මට තේරුණ විදියට මෙතෙන්දී විපක්ෂය එකතු කිරීමක ව්‍යායාමයක් කෙරීගෙන යනවා ඒක දැක්කම මට මතක් වෙනවා මට ඒ වාසනාව ලැබුණා මීට අවසර පහකට ඉස්සෙල්ලා හැබැයි ඒක කරලා ඊට පස්සේ සිද්ධ වෙච්ච සිදුවීම් මතක් කරනකොට ටිකක් ඇඟේ මයිලුත් කෙලින් වෙනවා මේ ස්ථානයේදී එවැනි ව්‍යායාමයක් සිද්ධ වෙනවාග අපට පේනවා ඒ අතරෙම සඳහන් වුණා විදායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම තේමාව කරගෙන මේ ව්‍යායාමය කරනවා කියලා ඊළඟට පොදු අපේක්ෂකයෙක් ගැනත් කියුවා මම හිතනවා විදායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ගැන දැන් රට පුරාම තියෙන ඉතා ප්‍රබල සටන් පාඨය මේ සටන් පාඨය අපි දේශපාලනයට එන්නේ ඉස්සර හිටන් ඇහුවා පෞගිය අවුරුදු 15-20 තුළම විදායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියන සටන් පාඨය දේශපාලන වේදිකාවල අපට නිතරම අහන්න හම්බුණා නමුත් ඒක ක්‍රියාවට යෙදෙන්නේ නැහැ එතකොට නැවතත් ඒ සටන් පාඨය දේශපාලන පිටියට ඇවිල්ලා තියෙනවා ප්‍රමුඛ ස්ථානයේ එක හැටියට එතෙන්දී අපි හිතනවා ඒ ක්‍රියාව සත්භාවයෙන්ම කෙරෙනවා නම් රටට සේවයක් වෙයි සත්භාවයෙන්ම කාට හරි එක ඉදිරියට ගෙනියන්න පුළුවන් නම් සේවයක් රට වෙනුවෙන් සිද්ධ වෙයි කියලා එකහන්ද අපි ඒ සටන් පාඨය අපි අනුමත කරනවා නමුත් අපේ පක්ෂයේ ප්‍රතිපත්තිය තියෙන්නේ දැනට අපේ පක්ෂය අරන්තියෙන් ප්‍රතිපත්තිය තමයි මේක අහෝසි කිරීමම නෙවෙයි රටට හානි කර වෙලා තියෙන්නේ මේ විදායක ජනාධිපති ධූරයේ තියෙන අනිසි බලතල ජනාධිපතිලා ඉන්න රටවල් ලෝකේ වල තරම් තියෙනවා ඒ ජනාධිපතිලා හරියට ඒගොල්ලොන්ගේ යුතුකම රට වෙනුවෙන් ඉෂ්ට කරනවා නම් ව්‍යවස්ථානුකූලව එතකොට ඒ බලතල දීලා තියෙන රටට වැඩ කරන්න අපේ රටේ තියෙන ප්‍රශ්නේ තමයි බලතල දීලා තියෙනවා ඒ වගේ රටට වැඩ කරන්නේ ජනාධිපති එයාට වැඩ කරගන්න එකන්ද රට බය වෙලා තියෙන විදායක ජනාධිපති ධූරය ගැන එතකොට අපි කියන්නේ අපේ පක්ෂයේ ප්‍රතිපත්තිය තමයි ජනාධිපති ධූරයේ තියෙන අනිසි බලතල ඒකාධිපතියෙක් විදියට වැඩ කිරීමට දීලා තියෙන බලතල තනියම ඇමති මණ්ඩලය අමතක කරලා පාර්ලිමේන්තුව අමතක කරලා අගමැති අමතක කරලා වැඩ කරන්න හැකියාව ලැබලා දීලා තියෙන බලතල තමයි මෙතන හානි කර ජනාධිපති කෙනෙක් ජනතාව තෝරා ගැනීම ගැන අපේ පක්ෂයේ ප්‍රතිපත්තිය උද්දත්තයක් නැහැ ජනතාවට ඒ වරම ලබා දීම හොඳද නැත්නම් පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරු රටේ නායකයා තෝරා ගන්නවද කියන එක අතර අපට යම්කිසි තර්කයක් ගොඩනගන්න පුළුවන් කතිකාවක් ගොඩනගන්න පුළුවන් ඒකෙදී මම හිතනවා රටේ ජනතාවත් අනිවාර්යයෙන්ම ඒ කතිකාව ගැන තීරණය ගත යුතුයි එකහන්තා අපි කියලා තියෙන්නේ අහෝසි කරනවද නැද්ද කියන එක ගැන ජනමත විචාරණයක් තියන්න ඕනේ කියලා
අපේ පක්ෂයේ ප්‍රතිපත්ති වල අපි කියලා තියෙනවා. ඊළඟට මට මතක් වෙනවා මම අන්තිමට සෝභිත නායක හඳුරුවන්ගේ දේශනාවකට පැමිණියා නවනගර ශාලාවේ මම හිතන්නේ. එතෙන්දි කතා කරා දීපිකා උඩුගම මැතිණිය. තුමිය නීති විශාරද විශේෂඥවරියක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නීති අංශයේ අධිපතිනිය. එතුමියත් ප්‍රකාශ කරා මොනම ව්‍යවස්ථාවක් තිබුණත් මොනම බලතල සහිත රටේ නායකයෙක් හිටියත් ව්‍යවස්ථාවේ අඩුපාඩු තිබුණත් හොඳ වුණත් නරක වුණත් මේක ක්‍රියාවට යොදවන පුද්ගලයා දේ තමයි මේකේ අන්තිමට ප්‍රතිඵලය ලැබෙන්නේ. එවනම් මේ ව්‍යවස්ථාවල ප්‍රශ්නයක් නෙවෙයි අපේ රටේ තියෙන්නේ ක්‍රියාවට නැගෙන පුද්ගලයින්ගේ ප්‍රශ්නයක් කියලා. මමත් ඒ මතය එක හෙළාම පිළිගන්නවා. එතුමිය කියපු මතය එදා තව කතිකියෝ කතා කරා එතන සමහර කතිකියෝ කතා කරා ජනාධිපතිතුමාට ආමන්ත්‍රණය කරේ රට විරාගත් වීරයා කියලා ඒ සභාවේ. ඒ වගේ එක එක කතිකියෝ කතා කරා නමුත් එක එක ආකල්ප ඇති අය එක එක මානසිකත්වවලින්. නමුත් එතුමියගේ කතාව මගේ හදට කා වැදුනා. ඒක හන්දයි මම ඒක මතක් කරේ. එතකොට අපි දකින්නේ මෙතන දේශපාලන සංස්කෘති අවශ්‍යතාවයක් තියෙන කියනක එතුමිය කිව්වේ. අපේ රටේ තියෙන ප්‍රශ්නේ දේශපාලන සංස්කෘතිය විකෘති. ඒක හන්දා දේශපාලන බලතල හම්බ වුණාම ඒවා වැරදි විදියට පාවිච්චි කරලා ජනතාවගේ න්‍යායපත්‍රය අමතක කරලා දේශපාලනඥයෝ ඒගොල්ලන්ගේ න්‍යායපත්‍රය යනවා. මේක තමයි තියෙන ප්‍රධානම ප්‍රශ්නේ. එතකොට මේක අහෝසි කරත් විකෘති දේශපාලන සංස්කෘතියක් තියෙනවා. ඒ දේශපාලන සංස්කෘතියේම දිගටම යන්න බලාපොරොත්තු වෙන දේශපාලනඥයෝ ඉන්නවා නම් මම හිතන්නේ ජනතාවගේ න්‍යායපත්‍රය මල්පල දරයි කියලා. එවනම් අනිවාර්යයෙන්ම අපි කියන්නේ දේශපාලන සංස්කෘතිය වෙනස් වෙන්න ඕන. පාට පක්ෂ අමතක කරන්න අපේක්ෂකයා සීමේදී කියලා ඉස්සෙල්ලා සඳහන් වුණා. මම හිතන්නේ අපි දේශපාලන වේදිකාවේ තෝ කිව්ව පහුගිය දවස්වල මේ රටේ ජනතාව පුරුදු වෙන්න ඕනේ පාට පක්ෂ අමතක කරන්න. අපි නෙමෙයි. අපි තාවකාලිකව අමතක කළා කෙටි කාලීන අරමුණක් සඳහා අමතක කරාට වැඩක් නැහැ. ජනතාව පුරුදු වෙන්න ඕනේ අමතක කරලා. ජනතාව මොන පක්ෂේ හරි වැඩ කරන්නේ නැත්නම් එලවන්න පුළුවන් ශක්තියක් තියෙනවා. අපේ රටේ ජනතාව පක්ෂ බේරා ගන්න ඡන්දය දෙනවා. ඒ පක්ෂවල නියෝජිතයෝ ඒකෙන් අයුතු ප්‍රයෝජන අරගෙන නියෝජිතයෝ බඩවඩා ගන්නවා. පක්ෂයට ඡන්දය දෙනවා දන්න නිසා පක්ෂවල පිහිටෙන් දේශපාලනඥයෝ පවතිනවා. ඒගොල්ලෝ පැවතිලා ඒගොල්ලොන්ගේ වැඩේ කරගන්නවා. වැරදුනොත් රොත්ත පිටින්ම පරදින්න කියන එක දන්නවා. වැරදුනත් නැවතත් අනිත් පක්ෂය කරන්නේ ඒ වැරදිමයි කියලා දන්නවා. ඒක හන්ද නැවත වාරයක් එනවා කියලා දන්නවා. ඒක හන්ද පක්ෂවල පිටෙන් දේශපාලනඥයෝ ගමනක් යනවා. එවනම් මේ සංස්කෘතිය වෙනස් වෙන්න නම් ජනතාව පක්ෂපාට අමතක කරලා දූෂිත දේශපාලනඥින් විරුද්ධව නැගී සිටින්න.